ඔබ මධ්‍යන ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. මම දිමුතු ඒකනායක මඩවල ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. උතුරේ ආපදා අඩුවේ. හෙට සිට කාලගුණයේ වෙනසක්. බස් ගාස්තු අඩු කිරීමේ සහනය අද සිට. කෝටි 7ක චෙක්පත් වංචා කළ පළාත් සභා මන්ත්‍රී අධිකරණයට. ඇමරිකා ජනපති හදිසියෙම ඉරාකේ. උතුරේ ආපදා තත්ත්වය පහව යමින් පවතිනවා. කෙසේ වෙතත් අවතැන් වූ පවුල් රැසක් තවමත් සුබසාධක මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවරගෙන ඇති බව රජය සඳහන් කරනවා. නිවාස විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් හානියට පත් වෙලා තියෙනවා. අර්ධහානියට පත් වෙලා තියෙනවා. රජයේ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ඒ නිවාස යථා තත්ත්වයට පත් වෙලාද? පළාත් පාලන ආයතන යොදවල පිරිසිදු කිරීමේ කාර්යය කරන්න දැන් එක වෙලා තියෙනවා. සමහර ළමංගේ අපි දන්නවා පොත්පත් ටික සියල්ල විනාශ වෙලා. ඒ වඩත් අවශ්‍ය ඇඳුම් සහ පොත්පත් නැවත අලුතෙන්ම ලබා දෙන්න කටයුතු කරනවා. මේ හදිසි ආපදා තත්ත්වය යටතේ 75,000කට වැඩි පිරිසක් මේකෙන් හානියටපත් වෙයි. මරණ සංඛ්‍යාව එකකට අවම කරගන්න පුළුවන්කම ලැබුණා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙතනදී වහාම ක්‍රියාත්මක වුණ නිසා. අපි එකම රටක ජීවත් වෙන උතුරේ හෝ දකුණේ මධ්‍යම කඳුකරේ වේවා ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම ලෑස්ති වෙලා මේ අයට ආධාර කරන්න උදව් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පැහැදිලිව අපිට එකක් කියන්න පුළුවන්, අපි මේ දිස්ත්‍රික්කයේ සිදුවලා තිබෙන හානිය සති කිහිපයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ග්‍රාමාධ්‍යතුමා කිලිනොච්චියේ 28 වෙනිදා සංචාරය කරන්න දැනට තීරණය කරගෙන තිබෙනවා. අදාළ සම්පූර්ණ වාර්තාවත් රැගෙන ගිහිල්ලා අවශ්‍ය තීරණ ගන්න. අනිත් පළාත් පාලන ආයතන අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය ප්‍රමාණය සලකා බැලීමෙන් අනතුරුව මේ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධ කරලා එකවර මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න. දැනට පවතින වැසි සහිත තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අද පස්වරු දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික තරමක අඩුවීමක් හෙට දින සිට බලාපොරොත්තු වෙනවා. අද දිනේ මධ්‍යම සබරගමුව ඌව දකුණ බස්නාහිර සහ වයඹ පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරුමැද පළාතේ ත්‍රිකුණාමලයේ සහ මඩකල්පුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මධ්‍යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වල මිලිමීටර් 100ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට තරමක තද වැසිද ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම සබරගමු සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මිහිතුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තවත් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. බස් ගාස්තු, ත්‍රිරෝදරත ගාස්තු හා පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඉන්ධන මිල අඩු කිරීමට සමාන්තරව 4%කින් බස් ගාස්තු අඩු කිරීම බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ. ත්‍රිරෝදරත ගාස්තු ₹10කින් අඩු කිරෙනවා. පාසල් වෑන් රථ ගාස්තු අඩු කරන්නේ 3%කින්. ඉන්ධන මිල ₹10කින් අඩුවීම ගැන බස් සංගම් සමගත් ත්‍රිවිල සංගම් සමගත් අපි සාකච්ඡා කරා. ඒ ප්‍රතිඵලයක් හැටියට දැනට අපි තීරණය කරලා තියෙනවා ඒගොල්ලන්ගේ එකඟතාවය අනුව බස් ගාස්තු 104%කින් අඩු කරන්න. අවම ගාස්තු වෙලා තියෙන ₹12 ඒක අපි අඩු කරන්නේ නැහැ. ඒකෙදි දෙවෙනි ගාස්තුවේ සිට පස්වෙනි ගාස්තු කාණ්ඩය දක්වා ₹1කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අවසාන ගාස්තුව ₹41කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පාසල් ප්‍රවාහන සඳහා වෙන ගාස්තුව 103%කින් අඩු කරලා තියෙනවා. ත්‍රිවිලල් ගාස්තු වලින් මුල් කිලෝමීටරට අය කරන ගාස්තුව ₹10කින් අඩු කරන්න සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ සංගමය අපිට දැනුවත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු තාවකාලිකව අත්හිටුව ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. වසර අවසානයේ සේවකයන්ට නිවාඩු ලබා දී ඇති අතර නව වසරේ කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි මහලේකම්වරයා සඳහන් කරන්නේ.
පුරුදු පරිදි සත් වර්ෂ අවසානයේ දින කීපයක් ස්වයංසේවක කාර්ය මණ්ඩලයට නිමාඩු ලබා දෙනවා. මේ වෙනකොට පක්ෂයේ විශිෂ්ට සාකච්ඡා මොනවත් පැවැත්වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව නිමාඩු දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් කොළඹින් බැහැරව තමන්ගේ ප්‍රත්‍යන්ත ගම්වලට ගිහිල්ලා සමහර අය විදේශගත වෙලා අපේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායක මහතා සහ සිරිමා බණ්ඩාරනායක මැතිණියන් වාර්ෂිකව වර්ෂ අවසානයේ පවත්වන පිප්පින්කම කතරගම පැවැත්වෙනවා සුපුරුදු වර්ධිනේ වර. ඒකට කටයුතු සංවිධානය කිරීමේ කටයුතු තමයි වෙන්නේ. ඒ අනුව සියලුම දැනට ඉන්න කාර්ය මණ්ඩලයේ ඉදිරි දින කීපය නිමාඩු දමා දීලා තියෙනවා. පක්ෂ කාර්යාලය වහලා තියෙන ඒ අනුව විවිධ කටකතා විවිධ සමාජ මාධ්‍ය වල යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම බොරු එවැනි දෙයක් වෙන්නේ නැහැ. පුරුදු පරිදි පක්ෂයේ ක්‍රියාකාරීන් මේ ගම්වල දැන කටයුතු කරමින් ඉන්නේ. 30 වෙනිදා පැවැත්වෙන ආගමික කටයුතු වල අවශ්‍ය වෙන කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ සහභාගී වෙමින් තිබෙනවා. පුරුදු පරිදි ලැබෙන වර්ෂ මුල් සිට නැවත පක්ෂ කාර්යාලය නියුත් වෙනවා. නිමාඩු අවසන් වෙලා අග්‍රාමාත්‍යවරයාගේ උපතිස් මත එක් මැතිවරණ කොට්ටාශයකට රුපියල් 100,000 බැගින් වෙන් කරමින් දැවන්ත සංවර්ධනයක් සිදු කිරීමට පියවරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. පුත්තලමේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. තමුන්නාසලාගේ අවශ්‍යතා වෙනුවෙන් අපි මුදල් වෙන් කරලා නිවෙස්වලට විදුලිය ලබා දීමද, වහල සෙවිලි කරගන්න තහඩු ටික ලබා දීමද, වැව හදීමද, පාර හැදීමද, මේ ආදී සුවහසක් වැඩවලට රුපියල් 100,000 මුදලක් මේ මැතිවරණ කොට්ටාසේ අපි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදලා තිබුණා. මේ වගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අපේ ගරු අගමැතිතුමා බොහොම පැහැදිලි උපදෙස් දුන්නා. 2019 අවුරුද්දේ කරපු බාධා කිරීම වලට පාඩමක් උගන්වන්නත් එක්කලා එක මැතිවරණ කොට්ටාසයකට රුපියල් 100,000 ලබා දෙන්න කියලා ඉවරලා මේ වගේ තුන් ගුණයකින් වැඩ කටයුතු කරන්න. පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 6 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලව්ව කැබැල්ලිවිට ප්‍රදේශයේ ඉඩමක කැණීම් කරමින් සිටියේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සමග කැණීම් සඳහා උපයෝගී කරගන්නා උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 1,00,000 චෙක්පත් වංචා කළ බව කියන සිතයක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂන්මුගනාදන් ගුණවර්ධන් අද දිනේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතයි. ගුණවර්ධන් මහතා නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සියලු තනතුරු වලින් සහ වගකීම් වලින් ඉවත් කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගණේෂන් මහතා නිවේදනය කරනවා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි. එම දෙපාර්තමේන්තුවට මන්ත්‍රීවරයා කැඳවාගැනීමෙන් අනතුරුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කළා. අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගනුනේ. ගුණවර්ධන් මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ උප සභාපතිර ලෙසද කටයුතු කළා. කොළඹ මහනගර සභාව සඳහාද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔහු ඉදිරිපත් වුණේ එම පෙරමුණ නියෝජනය කරමින්. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දේශපාලන නියෝජිතින් ලබන සතියේ රැස්වී ඔහු සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ITN බෑන් ද බෑන් පාසල් තූර්යවාදක තරගයේ 3 වන අධියර අද ආරම්භ වෙනවා. එහි සූදානම් පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අපනියෝජිත කුෂාණී කෞශල්‍ය. අපේ දරුවන් අධ්‍යාපනයට විතරක් නෙවෙයි ගායනයට, වාදනයට, රංගනයට උපන් හපන්කම් දක්වන පිරිසක්. ඉතින් වාදනයෙන් මෙහෙම දස්කම් කියන පිරිසක් අද දවසේදී බෑන් ද බෑන් රියැලිටි වැඩසටහනේ තරග වදින්නට සූදානම්. තව සුළු මොහොතකින් ඔවුන් මේ අවස්ථාව ඔවුන්ගේම තරගයක් බවට පත් කරගන්නවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන කොළඹ නාලන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ITN මාධ්‍ය ජාලය වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන බෑන් ද බෑන් මෙම තරගාවලිය ලොව ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටි තරගාවලිය වීම ඉතාමත්ම සුවිශේෂී කරුණක්. මෙම තරගය පළමු වටයේදී පාසල් 100ක් තරග වැදීමෙන් දෙවන වටේට පාසල් 50ක් තේරීපත් වුණා. දෙවන වටෙන් අද 3 වන වටේ සඳහා පාසල් 24ක් තරග වැදීමට සූදානම්ව සිටිනවා. එදින් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ පාසල් 24ේ දරුවන් අද දවසේදී තාමත් නොයවසිල්ලෙන් සිටින්නේ. තව සුළු මොහොතකින් මේ අවස්ථාව ඔවුන්ගේම කරගන්නට සූදානමින් ඉන්නවා. මේ ස්වර විප්ලවයේ මියැසි අරුමැසිය බෑන් ද බෑන්ඩ්. මේ පිළිබඳව තවත් තොරතුරු අපි ඔබට අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් ගෙන එනට සූදානම්.
දෙස්විදේ සංචාරකයන් විශාල පිරිසක් මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය නැරඹීමට මේ දිනවල විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යන පිරිසකගේ ආර්ථික තත්ත්වයද වර්ධනය වී තිබෙනවා. පසුගිය දින කීපය පුරාම දෙස්විදේ සංචාරකයන් විශාල පිරිසක් මධ්‍යම කඳුකරයේ අසිරිය නැරඹීමට පැමිණ සිටියා. විශාල පිරිසක් දුම්රිය යොදා ගනිමින් පැමිණි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශ්‍රීපාදස්ථානයේ නුවරලිය සෙන්ක්ලෙයා ඩෙවෝන් ඇතුළු සංචාරක ප්‍රදේශ සියල්ලම පාහේ සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. මේ හේතුවෙන් නවාතැන් පහසුකම් සපයන මෙන්ම වෙළඳ සැල් පවත්වාගෙන පිරිසකගේ ආදායම් තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ. දේශපාලඥයින්ගේ යුතුකම වන්නේ රටේ සියලු ජනතාවට ගෞරවනීය ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීම බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පර්ණවිතාන මහතා පවසනවා. කටුනායක ඉංජිනේරු තාක්ෂණායතනයේ 29 වන සහතිකපත් ප්‍රධානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පර්ණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. සිවිල් ඉංජිනේරු, විදුල ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු ආදී ශ්‍රේෂ්ඨවල පාඨමාලා හැදෑරූ 350 දෙනෙකුට මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරුණා. මේ දූපතේ විතරක් නෙවෙයි, මේ වැඩ ලෝකයේ මහා විවෘත විශාල දක්ෂයාට ඉඩ දෙන, කුසලතාවන්ට ඉඩ දෙන තැන. රටේ දේශපාලකයෝගේ යුතුකම වෙලා තිබෙන්නේ රටේ ජනතාවට ගෞරවනීය විදිහට වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර දීම. අපි හිතමු ඒ වගේ යුගයක් අනාගත කාලයේ හරි උදා වෙයි කියලා. ඒ වෙනුවෙන් වැඩ කිරීම අපේ යුතුකමක්. වැලිමඩ නගරයේ මැදින් ගලා බසින උමා ඔය හා එහි අතුගංගාවක් වන හාල් ඔයට කැලිකසල බැහැර කිරීමෙන් දැඩි පරිසර විනාශයක් සිදුව තිබෙනවා. වැලිමඩ නගරයේ හරහා උමාඔය ගලාබසින අතර ඌව පරණගම ප්‍රදේශයේ සිට ගලාබසිනා උමාඔය අතුගංගාවක් වන හාල් ඔය උමාඔයට එකතු වන්නේද වැලිමඩ නගරයෙන්. උමාඔයට සහ හාල් ඔයට වැලිමඩ නගරයේ වෙළඳ සැල්වලින් සහ සතිපොලෙන් බැහැර කිරෙන කසල එකතු වීමෙන් දැඩි පරිසර හානියක් සිදු ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. වර්ෂා කාලයේදී මෙසේ බැහැර කර ඇති කැලිකසල ජලධාරාවත් සමග ගලා ගොස් උමාඔය පහළ ප්‍රදේශවල තැන්පත්ව තිබෙනවා. මේ හේතුවෙන් බෝවන රෝග ඇතුළු ගැටලු රසකට මුහුණ දීමට සිදු ඇති බවයි එම ජනතාව පවසන්නේ. පොලිතින්, ප්ලාස්ටික් බෝතල් ආදිය මෙලෙස අවිධිමත් ආකාරයෙන් බැහැර කර ඇති අතර වර්ෂා කාලයේදී එම ප්‍රදේශවල ජීවත් වීම පවා අපහසු වී තිබෙනවා. මේ පිළිබඳ බලධාරීන් විශේෂ අවධානය යොමු කළ යුතු අතර කැලිකසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ජනතාව පෙන්වා දෙන්නේ. වැලිමඩ විදුරුපොළ ගම්මානයේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් රුපියල් 121ක වියදමින් නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කෙරුණා. වීදුරුපොළ ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැප්පෙටිපොළ ජලය බෙදා හැරීමේ මධ්‍යස්ථානියමකින් ජලය බෙදා හැරුණා. එහෙත් ලියදපිටවත්ත, දිවිගල්පිටි ආදී ගම්මානවල පවුල් 200ක් පමණ පානීය ජලය නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා. එම ජනතාව ඉල්ලා සිටියේ වීදුරුපොළට ජලය රැගෙනීමේ සම්බන්ධතාවන් ඉහළ නංවමින් තම ප්‍රදේශවලටද ජලය ලබා දෙන ලෙසයි. මීට විසඳුම් ලබා දෙමින් නව ජල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් 121ක්. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනතාව සිය සතුට පළ කරනවා. විදුරුපොළ ගම්මානයේ ලියදිවිටවත්ත සහ දිවිගල්පිටි කියන ගම් කොටස් වලට පහුගිය කාලේ අඩුපාඩුවක් තිබ්බ ජල පානීය ජලය. ඉතින් ඒ සඳහා ගම්වාසීන්ගේ ඉල්ලීම පිට අපේ සංවිධායකතුමා රවින්ද සමරවිල ඇමතුමා අපිට ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් රවි හකීම් ඇමතුමාගෙන් උදල් වෙන් කරලා දුන්නා. අපේ ගමට ඇවිල්ලා අපේ තියෙන අඩුපාඩු බලලා මෙයබලා මේ කරන එක ඒ ලොකු සේවයක්. ඒ සේවය මම අගය කරනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ක්‍රයිස්ට් චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දිනේ නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුරු දෙකක් දැවි ලකුණු 231ක් ලබා සිටිනවා. ඊයේ දිනේ අවසන් වන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුරු 4කට ලකුණු 88ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිම අද දිනේ ලකුණු 104කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. එහි විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ට්‍රෙන්ට් බෝල්ඩ් ලකුණු 30කට කඩුරු 6ක් දවා ගත්තා. නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 178ක් රැස් කළා. ඒ අනුව මේ වන විට නවසීලන්තය කඩුලු 8ක් අතැතිව ලකුණු 305ක් ඉදිරියෙන් සිටිනවා. හෙට තරගයේ 3 වන දිනයයි. මෙය සංචාරක ශ්‍රී ලංකාව හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයයි.
එසමගින් දිවා ප්‍රවෘත්ති නිමාවට පත්වනවා. සවස දෙකට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk